Mom's Garden channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ආයිබෝවන්. අද මම ඔයාලට කියන්න යන්නේ කොහොමද හරියටම එන්තූරියම් පැලයක් පෝච්චි එක හිටවගන්න කියලා. ඉතින් එන්තූරියම් කියන්නේ කවුරුත් ආස කරන කාගෙත් gedara දකින්න තියෙන ලස්සන මල් වර්ගයක්. ඉතින් අපි බලමු කොහොමද නිවැරදිව එන්තූරියම් පැලයකට අවශ්‍ය කරන මාධ්‍ය සකස් කරගන්න කියලා. අපිට මේකෙදි අවශ්‍ය වෙනවා කපාගත් පොල්ලිලි කැබලි. මම මෙතනදි අරගෙන තියෙනවා ටිකක් ලොකුවට කපාගත්තු පොල්ලිලි කැබලි ටිකක්. මේ තියෙන දැන් ඔයගලන්ට පේනවා ඇති. ඊට පස්සේ මම එකතු කරගෙන තියෙනවා ටිකක් පොඩිවට කපාගත්තු පොල්ලිලි කැබලි. තව මම එකතු කරගෙන තියෙනවා කුඩාවටම කපාගත්තු පොල්ලිලි කැබලි ටිකක්. ඉතින් මෙතනදී දැනගත යුතු විශේෂිතම කාරණේ තමයි මම මේ පොල්ලිලි කෑලිවල තිබෙන කහට ගත ඉවත් කරගන්න ඕනේ නින්දා. හැම පොල්ලිලි කෑල්ලක්ම දවස් 3ක් හොඳට වතුරේ පොඟවලා දවස් 2ක් හොඳින් අවුවේ නිරාවරණ විදිහට තියලා තමයි මේ පොල්ලිලි කෑලි අරගෙන තියෙන්නේ. එහෙම කරාම මේ පොල්ලිලි කෑලිවල තිබෙන කහට ගති අපිට ඉවත් කරගන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ මම දවස් 3ක් वतुरे पेंगेवट पासे मेन दवास्तुन पासे बलादी मेन मे विधि पेहयाक अपट पोलि कैबली वाले मे वतुरी दाकिन तीयले हरि ओन दी एंतूरियम पहले हिटवकना याने मम्मी इतने अरकन तीयनवा सिदुरु सहित मलपोचिया टीका क्लोक मल बाधुना हर दैम मेकट आवश्यकर माति मंग इकतुकना याने मोलिम मम्मी पोचे अटटम टीका क्लोकोट कपागत पोलि कैबिलिटी मेन मे विधि अट इकतुकना इत मेतने गोड़ खाईकरण वेरदत्तम मे वेनुट बोरोलु वैली उलुकेट लोकु गाल कैट मे वगे देवाकरगा मेहमे एकतुकरगा मेक कर मेक अपिकरण लोक वेरा हेम करो मे मोल वल्ट आवाश्यकरण वाताश्रय मे अवहिवेन ईट पे माम टीका लोकोट कपागत पोलि कैबिलिटी मेन मे विधियट तटवा तीयागा දැන් මම පැලේ හිටව ගන්න යන්නේ මෙතනදී අපි දැනගත යුතු විශේෂිත කාරණේ තමයි මේ පැලේ ගත්තාම පැලේ මුල් හොඳට විසිරලා යන විදිහට තමයි පෝච්චිය උඩින් තියන්න ඕනේ. ඒ කියන්නේ මේ මාධ්‍ය උඩින් මේ විදිහට තියා ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපේ මේ මූල පද්ධතිය හොඳින් විසිරලා ගිහිල්ලා ගහේ වර්ධනය සිද්ධ වෙන්නේ. එහෙම නැති වුණොත් අපි මේ අතින් තද කරන්න, තල්ලු කරන්න, ඒ විදිහට කරන්න ගියොත් මේ මුල් කැඩිලා යන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්. ඒක නිසා ඒවට හානියක් නොවන විදිහට හොඳට විසිරලා යන විදිහට මේ පොල්ලිලි තට්ටු උඩින් මේ විදිහට තියා ගන්න ඕනේ. ඊටත් පස්සේ කුඩාවටම කපාගත්තු පොල්ලිලි කැබලි වලින් ටිකක් අරගෙන මේ විදිහට පෝච්චියේ විසිරලා යන විදිහට මේ විදිහට තියා ගන්නවා. ඊට පස්සේ අපි මෙතනදී ඇත්තටම මේ අපි යොදා ගන්න මාධ්‍ය තුල 100%ක්ම පොහොර ගතිය නැති නිසා අපිට අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වන ප්‍රතිඵලය ගන්න නම් අපි එන්තූරියම් පැලවලට රසායනික පොහොර එකතු කර ගන්න ඕනේ. නේද? පැලේ අපි හිටවගන්නේ අපි ඒකේ මල් දකින්න ඕන හින්දා හොඳට වර්ධනයක් දකින්න ඕන නිසා. ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන්ම රසායනික පොහොර එකතු කර ගන්න වෙනවා. ඉතින් දැන් බලමු අපි එන්තූරියම් වගාවට යොදා ගන්න රසායනික පොහොර වර්ග මොනවද කියලා. අපි ඇත්තටම එන්තූරියම් වගාව සඳහා කැට පොහොර යොදා ගන්නව අඩුයි. උදාහරණයක් විදිහට වෙළඳ පොලේ ඔයගලන්ට කැට පොහොර දැක ගන්න පුළුවන්. නිල් කැට, දම් කැට ඔය වගේ පොහොර වර්ග දැක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පොහොර වර්ග වෙනත් විසිතුරු මල් සඳහා නම් හොඳයි. නමුත් ඇන්තූරියම් මල් සඳහා මේ කැට පොහොර යොදා ගැනීම අපි නිර්දේශ කරන්නේ නැහැ. ඉතින් මේ කැට පොහොර යොදාද්දී මේ ගහේ මුලටම මේ කැට වැටිලා ගහේ මුල් තුවාල වෙන්න පුළුවන්, වෙනත් දිලීර ආසාදනයක් නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපි මෙතනදී එකතු කරගන්නේ අනිවාර්යයෙන්ම එන්තූරියම් පැල සඳහා නම් ඔස්මොකොට් කියන පොහොර වර්ගය තමයි. ඔස්මොකොට් පොහොර වර්ගය පිළිබඳ අපි කියනවා නම් මේ ඔස්මොකොට් පොහොර යොදද්දී අපි කුඩා පැලයකට නම් මේ ඔස්මොකොට් යොදන්නේ ඔස්මොකොට් N+ කියන පොහොර වර්ගය තමයි අපි එකතු කරගන්න ඕනේ.
ඉතින් ටිකක් ගහ ලොකු වෙලා පැලේ ටිකක් හොඳට වර්ධනය වෙලා ඒකෙන් අපි මල් බලාපොරොත්තු වෙනවා නම් අපි යොදා ගන්න ඕනේ ඔස්මොකොට් K+ කියන පොහොර වර්ගය. ඉතින් මේ පොහොර වර්ගය යොදාද්දී අනිවාර්යයෙන්ම අපි පොහොර යොදන දිනේ සටහන් කරගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වැදගත්. ඊට පස්සේ අපි පළවෙනියටම එකතු කරගත්තට පස්සේ නැවත මාස 4කට පස්සේ මේ විදිහට 4න් 4 මාස 4න් 4ට අපිට මේ ඔස්මොකොට් පොහොර වර්ගය අපිට එකතු කරගන්න පුළුවන්. මීට අමතරව ඕගලන්ට පුළුවන් පැලයක් හිටවද්දී ඒකට අවශ්‍ය කරන කාබනික දියර පොහොර කාබනික දියර පොහොර ඕනතරම් වෙළඳ පොළවල් වල තියෙනවා. ඉතින් වෙළඳ පොළෙන් අපිට අරගෙන මේ දියර පොහොර එකක් දවස් 10න් 10ට අපිට එකතු කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මෙතනදී ඔස්මොකොට් N+ ගහේ මුල් වර්ධනයේ අවශ්‍ය කරන ඔස්මොකොට් N+ කියන පොහොර වර්ගෙන් ග්‍රෑම් 10ක් පමණ ප්‍රමාණයක් මේ විදිහට පෝච්චියේ විසිරිලා යන විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ඔස්මොකොට් පොහොර වර්ගය කෙලින්ම හිරුවරියට නිරාවරණේ නොවන විදිහට අපි අර පොඩිවටම නැත්තම් කුඩාවටම කපාගත්තු පොල්ලෙලි කැබලි ටිකක් අරගෙන මේ ඔස්මොකොට් පොහොර වර්ගයේ වැස්සෙන පරිදි පොල්ලෙලි තට්ටුවක් මේ විදිහට දමා ගන්නවා. එතකොට අපි මේ පැලය අනිවාර්යයෙන්ම හෙවණ තියෙන තැනකින් තමයි තියාගන්න ඕනේ. මොකද ඇන්තූරියම් කියලා කියන්නේ කෙලින්ම හිරු එළිය වැටෙන විදිහට නිරාවරණය කරන්න ඕනේ මල් වර්ගයක් නෙමෙයි. ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන්ම මේකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ගන්න නම් ඇන්තූරියම් වලට අවශ්‍ය කරන සෙවණ ලබා දීම සිදු කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි නිවැරදිවම ඇන්තූරියම් පැලයක් හිටවගන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකේ නොගලන්ට හොඳ අදහසක් හොඳ අවබෝධයක් ඇන්තූරියම් පැලේ හිටව ගැනීම සම්බන්ධයෙන් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ නරඹන්න අපේ මම්ස් කාටන් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන වැදගත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්.